මේ ළඟදී අපේ රටේ පරිපාලන සේවයේ හිටපු ඉහළම නිලධාරියෙක් තමයි අශෝක පීරිස් කියන්නේ. අමාත්‍යාංශ ගණනාවක ලේකම්. එතුමා ළඟදී වෙනත් දේශපාලන වේදිකාවක අපූර්ව කතාවක් කළා. ඒ කතාවෙන් එතුමා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයා මෝටරසයිකලෙන් ගිය යුගය ගැන. 1994 චන්ද්‍රිකා මැතිණිය බලයට පත් වුණාම බැසිල් මහත්තයා කලින් UMP ඈ කාමිනී දිසානායක මහත්තයා ගාව හිටියේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හම්බන්තොට ලුණු සංස්ථාවේ සභාපති බවට පත් කරනවා. කවුද චන්ද්‍රිකා මැතිණිය? එතකොට ලංකාවේ ලුණු පිටරට යවනවා. ලුණු සංස්ථාව ලාභයි. හොඳින්ම කරගෙන ගිය ආයතනය. හැබැයි ඉතින් ලොකු ආයතනයක් නෙමෙයි මේ ලුණු සංස්ථාව, පොඩි ආයතනයක්. සභාපති බැසිල් රෝහණ රාජපක්ෂ. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ලංකාව ලුණු පිටරට යවන එක නවත්තනවා. ඊළඟට ලුණු සංස්ථාව පාඩු වෙනවා. ඊළඟට ලුණු සංස්ථාව වහනවා. බැසිල් මහත්තයා හැදෙනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. ඕක මම නෙමෙයි කියන්නේ. අර පරිපාලන නිලධාරිය කියන්නේ ආ S2කට දැකපු දේ. රටේ පරිපාලන සේවයේ ඉන්න ගමන්. මෙහෙම ආයේද මේ ආර්ථිකය හදන්නේ යන්නේ. ඔය බැසිලුයි ගෝඨාභයයි චමලුයි මහින්දයි හදපු එක රාජ්‍ය ආයතනයක් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. ඒක රාජ්‍ය ආයතනයක් හදලා නැහැ. හැම රාජ්‍ය ආයතනෙම විනාශ කරපු අය. මේ නිකන් රජයේ දේපොළ රකින්න අරේ මේ කතා පවත්තන්නේ මිත්‍රෝන්. ඒ වගේම බලන්න පරිසරය ගැන කොච්චර කතා කිව්වද නේද? පරිසරය රකින්නවා පෝස්ටර් ගහන්නේ මෙහෙමයි අරමයි කියලා. අද මොකෝ තත්තේ? පළමුවෙන්ම කලේ විල්පත්තුවේ වනය විනාශ කරන්න SM චන්ද්‍රසේනට දුන්නා. කළුගල් පස් වැලි කපන්න තිබිච්ච පර්මිට් ක්‍රමය මමයි ඒක පරිසර ඇමති හැටියට ඇති කළේ. සම්පූර්ණයෙන්ම නැති කළා. අද මොකද වෙන්නේ? මේ කළුගඟේ අනිවාර්යයෙන්ම කරදිය කඳනට එනකන් එනවා. කිසි මිනිහෙකුට පානීය ජලය බොන්න හම්බ වෙන්නේ නැහැ කළුගඟේ. කැලණි ගඟේ මුළු රටේම පරිසර පද්ධතිය අවුරුදු ගානකට ආපහු ගොඩ ගන්න බැරි විදියට ගෝඨාභය රාජපක්ෂ විනාශ කළා මේ මාස 9 ඇතුලේ. ඒක මතක තියාගන්න. ඊළඟට අද අවශේෂ කැලෑ නමින් තිබිච්ච චන්ද්‍රිකා මැතිණිය අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීපු මම 2009 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනය කළ ශක්තිමත් කරපු ඒ කැලෑ ටික බාර දෙන්න යනවා ප්‍රාදේශීය ලේකම්ට. ප්‍රාදේශීය ලේකම් මේවා රකින්නද? නෑ. එහෙනම් මේ හදන්නේ මොකද්ද? ඇමරිකන් සමාගම් වලට විදේශිකයන්ට මේක ලබා දෙන්නයි හදන්නේ. හැබැයි චන්දෙදි මේගොල්ලෝ තරම් ඇමරිකන් විරෝධී හිටියේ නෑ.